රට අද අගාතයට වැටලා තියෙනවා අපට රහසක් නෙවෙයි ඉන්න හිටින්න බැරි රටක් බවට අපේ රටපත් වෙලා තියෙනවා දීර්ඝ කාලයක් තුල මේ රටේ පවතින අකාර්යක්ෂම භාවයෙන් පිරි දූෂිත භාවයෙන් පිරි දේශපාලන සංස්කෘතිය නිසා අද අපේ මාතෘ භූමියට හා අපේ ජනතාවට කනකොකා අඬලා තියෙනවා දූෂණය අකාර්යක්ෂම භාවය උපරිමයෙන් මේ රට විනාශ කළේ 2010 2015 කාල පරිච්ඡේදය කියලා මම විශ්වාස කරන්නේ මේ කාලයේ මේ රටේ පාලකයෝ රටේ ධනයයි ජනතාවගේ ජීවිතයයි එක්ක සූදුසල්ලම් කළා රට ණය කරමින් ප්‍රතිලාභ නොලැබෙන විශාල ව්‍යාපෘති කොට ඒවායන් කොමිස් කැසීම හරහා රටේ ආර්ථිකය විනාශ කළ බව රහසක් නෙමෙයි ජනතාවට මේ යථාර්ථය තේරුම් ගත යුතුයි ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි ජනතාවට විකල්ප දෙකක් තිබේ තක්කඩි දේශපාලනඥයින්ට තවත් රැවටෙන ගමන් වහල්ලු වගේ ජීවත් වෙනවාද නැත්නම් ඉහත යථාර්ථය තේරුම්ගෙන රට හදන්න පෙළ ගැහෙනවාද යන්නයි රට අගාධයට වැටලා තියෙද්දිත් දූෂණ ගනුදෙනු නවත්තලා නැහැ කියලායි අපි හිතන්නේ ගසා කෑමේ චේතනාවෙන් ඒ චේතනාව මේ වෙනකොටත් වෙනස් වෙලා නැහැ. දැන් තොරතුරු එළියමින් පවතිනවා මධ්‍යම අධිවේගයේ හරහත් කෝටි ගණන් විශාල වංචා ඉදිරියට සිද්ධ වෙන්න යනවා කියලා. අපි දැක්කා රජය ඉතාම ආඩම්බරයෙන් පව් කාලේ පැවසුවා ග්‍රාමීය මාර්ග ලක්ෂයක ව්‍යාපෘතියක් ගැන. නමුත් බංගාව තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ හිතවත් ගරු ඇමතුමා ලන්ස ඇමතුමාගේ ප්‍රකාශයක් මේ පත්තරයකින් මම කපාගත්ත එතුමා කියලා තියෙනවා ග්‍රාමීය මාර්ග හැදීමට ගිය අවුරුද්දේ අවශ්‍යලා තියෙන මුදලවත් බිල් ගෙවන්න මේ අවුරුද්දේ අයවැයෙන්වත් එන් වෙලා නැහැ කියලා. මේ தত্ত্বය ඒකනම් දෙන පොරොන්දු ඉෂ්ට කරන්න බැරි தত্ত্বයකට රජය පත් වෙලා තියෙනවා කියලා අපට පේනවා. දූෂිතව නිදැල්ලේ සැරිසරනවා. අපි දුටුවා සතොසේ සිදු වුණ විශාල වංචාව සුදුළුණු වංචාව ඊට අමතරව නොයෙකුත් වංචා ගැන කතා වුණා මේ වංචාවලට වා කියන්න ඕන පුද්ගලයින් තාමත් පම්පෝරි ගසමින් නිදල්ලේ වැජබෙනවා මේ වංචාවලින් කෙලිම පහර වදින්නේ ජීවන වියදම දරා ගන්න බැරිව දුක්ඛිත තත්ත්වයට පත්වලා ඉන්න ජනතාවගේ බඩටයි